ගරු ස්වාමීන් වහන්ස අපි හැමෝටම තරහ යනවා මේ තරහ යාම පාලනය කරගන්න ක්‍රමයක් නැද්ද මෙහෙමයි තරහව කියන කාරණේ ද්වේෂය කියන කාරණේ ව්‍යාපාදයේ කියන කාරණේ අපිව දුකට දාන මොහොම බලවත්ම අකුසල් මූලයක් තේරෙනවද මේ බලවත්ම අකුසල් මූලය නිසා අපි නිරේතුරුවම දකින්න ඕනේ මම ඒකයි කිව්වේ ලෝකේ අපිට යමක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබිලා තින්නේ අපිට ලැබෙන්න තියෙන දේ තේරෙනවද ඒසක් කොතනකවත් අපිට අසාධාරණයක් සිද්ධ වෙලා නැහැ එනිසා අපිට ඔබට ස්වාම්පුරුෂයෙක් ලැබුණා නම් ඒ ස්වාම්පුරුෂයා ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන ස්වාම්පුරුෂයෙක් ඔබට දරුවන් ලැබුණා නම් ඔබේ දරුවන් ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන දරුවෝ ඔබට අම්මා තාත්තා කෙනෙක් ලැබුණා නම් ඒ අම්මා තාත්තා ඔබට ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන අම්මා තාත්තා කෙනෙක් ඔබට රැකියාවක් ලැබිලා තියෙනවා නම් ඔබට ඒ රැකියාව ලැබිලා තියෙන ඔබේ සංස්කාරයන්ට ගැළපෙන රැකියාවක් ඔබට යම් සමාජ තත්ත්වයක් ලැබිලා තියෙනවා නම් ඒ සමාජ තත්ත්වය ඔබට ඒ සංස්කාරයන්ට ගැළපෙන සමාජ තත්ත්වයක් එහෙනම් කොතනකවත් අපිට මෙතන වරදක් නැහැ කොතනකින්වත් අපිට වැරදක් වෙලා නැත්නම් සංස්කාරයන්ට අනුව සීල ලැබිලා තින්නේ අපි කොතෙන්ටවත් ගැටෙන්න යන අවශ්‍යතාවය නැහැ අපි දකින්න ඕනේ අපිට යමෙක් ඔරවනවා නම් අපි සංසාරේ කාට හරි ඔරවලා ඇති අපිට යමෙක් බයිනවා නම් අපි සංසාරේ කාට හරි බයිනෝ ඇති එහෙම කියලා අපි ඒක ගලප ගන්න දක්ෂ වෙන්න ඕනේ මොකද ඒකේ හේතුව තමයි අපිට මේ ජීවිතේදී ලැබෙන සමහරව ඉන්න අය යانے යන තැන බැනුම් අහනවා තේරෙනවා ඒ යා පෙර ජීවිතේ යා වඩලා තියෙන දේක් තේරෙනවා ඒක සමහරව ඉන්න යانے යන තැන යාර ප්‍රසාදිය ලැබෙනවා ඒ පෙර ජීවිතය මෛත්‍රියෙන් යුතුව කටයුතු කළා දැන් අපිට පේනවා මේ සමාජයේ කොච්චරනම් ද්වේෂයෙන් කේන්තියෙන් කටයුතු කරන අය ඉන්නවා කියලා අපිට පේනවනේ කොච්චර යාගේ රැකියාවට වෙන්න පුළුවන් ව්‍යාපාරය වෙන්න පුළුවන් එයා ඉස්සරහට එන කෙනෙක්ව සතුටු කරන්න එයා කැමති නැහැ සෝ ඕන තරම් හිනාවකින් හරි සතුටු කරන්න පුළුවන් නමුත් එයා හිනාවකින්වත් තව කෙනෙක් සතුටු කරන්න කැමති ඉතින් එහෙමයි කී දහහක් සමාජයේ ඉන්නවාද ඒතකොට එහෙමයි නෝන ගියදී ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණොත් එයාට හැම තැනින්ම පීඩාවන්මයි සකස් වෙන්නේ දකින දකින කෙනා එයාට ඔරෝනවා මිසක් කවදාකවත් හිනා වෙන්නේ නැහැ එයාගේ අකුසල් විපාකේ තේරෙනවා එයාගේ අකුසල් විපාකේ ඒ නිසා ද්වේෂය කියන්නේ මොනවද පස්සය පස්සේ කියන්නේ කාරණා තුනක එකතුව. කාරණා තුන මොකද්ද? අධ්‍යාත්මික රූපයක්, බාහිර රූපයක්, විඥානයක්. ඒ කියන්නේ ඇසත් අකමැති රූපයක්, විඥානයක් එකතු වෙනවා පස්සේ. කනත් අකමැති ශබ්දයක්, විඥානයක් එකතු වෙනවා පස්සේ. මනසත් අකමැති සිතුවිල්ලක්, විඥානයක් එකතු වෙනවා පස්සේ. මේ පස්සේ නිත්‍ය වශයෙන් ගත දෙන්නේ කේන්තිය සකස් වෙනවා. තේරෙනවද? ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා දැක් කාය කියන තැන නවතින්න. ඇසු නාය කියන තැන නැවතින්න දැනු නාය කියන තැන නැවතින්න මට දැන් මෙතන ඉන්නකොට මට ඇහෙනවා මට පිටිපස්සෙන් මට කවුරු හරි බයිනවා බයින කෙනාත් මට දැනෙනවා බයින වචනත් මට ඇහෙනවා මං ඇසුනා කියන තැන නැවතිනවා ප්‍රශ්නයක් වෙනවද ඇසුනා කියන තැන නැවත්තා මට රූපයක් දකින්න ඔයා අකමැති රූපයක් මම දැක්කා කියන තැන නැවතුණා ප්‍රශ්නයක් වෙනවද නැහැ සිතුවිල්ලක් දැනෙනවා ඒ සිතුවිල්ල තරහකාරයක් පිළිබඳ නමුත් දැනුනා කියන තැනින් නැවතිනවා ප්‍රශ්නයක් වෙනවද තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ තෘෂ්ණාවෙන් තෙත් කළොත් තමයි ඇලීම් ගැටීම් උපේක්ෂාවන් කරා යන්නේ. ඒ නිසා කේන්තියක් එන වෙලාවේදී අපි දැක්කා කියන තැනින් ඒක නවත්ත ගන්න. දැනුණා කියන තැනින් නවත්තන්න, ඇසුණායි කියන තැනින් නවත්තන්න. දැන් ඊයේ ඔබතුමියට කේන්තියක් ආව නම් දැන් ඒ කේන්තිය තියෙනවද? නැහැ. දැන් ඒ කේන්තිය ගැන කල්පනා කරද්දී ඔබ හිතන්නේ අනේ අපරාධි මං කේන්ති ගත්තා කියලා. එහෙනම් ඊයේ කේන්තිය ඔබට අයිති නැහැ. නමුත් කේන්තිය ඔබට අයිති නැති වුණත් කේන්තිය නිසා සකස් වුණා වූ අකුසලේ විපාකයේ පිණිස ඔබ පිටිපස්සේ තියෙනවා. එන ඔබේ මුළු ජීවිත කාලෙම මේ දක්වා ඔබ කොච්චර කේන්ති ගන්න නැද්ද කියලා ඔබ මොහොතක් හිතන්න. ඒ කිසිම කේන්තියක් දැන් ඔබට අයිතිද? නැහැ. කිසිම කේන්තියක් ඔබට අයිති නැති වුණත් ඔබ ගත්තා වූ කේන්ති නිසා සකස් වුණා වූ අකුසලයේ විපාකයේ පිණිස ඔබට තියෙනවා. එසා කේන්තිය අපිට අයිති නැහැ. ඒ නිසා කේන්තිය කියන්නේ පස්සේ ඔබට අයිති නැත්නම් ආවා වූ කේන්තියට ආපු විදිහටම යන්න දෙන්න. එච්චරයි. එහෙම නැත්නම් ඔබට කේන්ති එනවා නම් ඒක මොහොතකම ඔබ හොඳට තනියම hina වෙන්න මොහොතක් තේරෙනවා ඒ වගේ උපක්‍රමශීලී ඔබ මේක යටපත් කරගන්න දක්ෂ වෙන්න ඕනේ ඉතින් එහෙම නොදැක්කොත් අනිවාර්යයෙන්ම කේන්ති නිසා අපි ද්වේෂය නිසා අපි අවසානයේ මරණ මොහොතේ කේන්තිය හුරු කළොත් බුදුරජාණන් වහන්සේ කියනවා වතුර බිඳුව බිඳුව එකතු වෙලයි වතුර කලයක් පිරෙන්නේ ඒ වගේ දරුවා උදෙසා කේන්ති ගත්තත් ඒ කේන්ති අපිට තව තව ශක්තිමත් වෙලා ඉස්සරහට යන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා රූපය මායя හැටියට දකින්න කියලා දේනා බුදුරජාණන්සේ කියන්නේ රූපේ මායя හැටියට දකින්න හිත මායя හැටියට දකින්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ටිකට් පොතක් විකුණන්න ගෙදරකට ආවා ළමා නිවාසයකට ආධාරයකට ඒතොර ගෙදර හිටිය මහත්තයායි ස්වාමීන් වහන්සේට හොඳටම දොස් කියලා එලෝගත්ත ඔබ වහන්සේට මේවා අයිති නෑ මේවා වැඩක් නෑ මේවා සල්ලි අල්ලන්න බෑ කියලා එලෝගත්ත එලෝගන එතනින් යතරුනෙත් නෑ එයා දැන් හැම කෙනාටම මේක කිය කිය සතුටු වෙනවා නමුත් බලන්න එයා කියන මොහොතක් පාසා කොයිසම් අකුසලයක්ද සිද්ධ කරගන්න පුළුවන් නමුත් ස්වාමීන් වහන්සේ වරද්දක් කරන්න පුළුවන් ඒක අපිට අදාළ නැහැ තේරෙනවද බුදුරජාණන් වහන්සේ කියනවා කාසාය කණ්ඩක කියන කෙනාට
සාංගිකල දන් දෙන්න කියලා. එන අපේ වර්තමාන ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩි කළා කියලා අපි ඒක අදාළ කරගතිය යුතු නැහැ. ඒ කරන වැඩේ ඒගොල්ලෝ අරගෙන යයි. තේරෙනවද? එතකොට දැන් අර මහත්තයා දැන් මේක කිය කී බයිනෝ. නමුත් ඇයියා මේ බැනල අකුසල් සිද්ධ කරගන්නේ? එයා මේ රූපය මායя හැටියට දැක්කද? නැහැ. එයා රූපය මායя හැටියට දැක්කනම් එයා මොකද කරන්නේ? හොඳයි හාමුදුරනේ මෙන්න ටිකට් එකක් මට දෙන්න කියලා ටිකට් එකක් ගන්නවා. ටිකට් එකක් ගන්න සල්ලි නැත්නම් අනේ හාමුදුරු මගේ ළඟ සල්ලි නැ මේ වෙලාවේ කරන්න බෑ. නැත්නම් රුපියල් 10 නම් දින රුපියල් 10 ප්‍රශ්නයක් වෙනවද? ඇයි දැන් නුනේ මොකද යා මායя හැටියට දැක්කේ? නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන රූපය මායя හැටියට දකින්න. ඔබ ඉදිරියට කවුරු ආවත් ඒ එන්නේ මායя කියලා දකින්න. ඒ එන්නේ මායя කියලා දැක්කනම් එයා නිසා ඔබ අකුසල් කරගන්නේ. මොකද ඔබ දන්නවා මේ එන්නේ මට අකුසලයක් කරන්න කියලා. සිතවිල්ලක් සකස් වෙනකොට ඒ සිත මායя හැටියට දකින්න. මොකද ඒක ලෝභ ද්වේෂ මෝහ සිතවිල්ලක් වෙන්න පුළුවන්. ඔබ ලෝභ දේශ මොහ සිතුවිල්ල මායя හැටියට දැක්කොත් ඔබ තුලින් ඒ අකුසල් මූලයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ද්වේෂය සකස් වෙනකොට මේක මායя හැටියට දකින්න. මොකද ඔබ අකුසලයේ කරයි අරන් යන්නේ. ද්වේෂය අයිති යක්ෂ ලෝකයකට. අපි හාමුදුරුවෝ කෙනෙක් දකින්න එක යක්ෂණියක් මේ ගසක ඉන්නවා. ඒ යක්ෂණියගේ මූණ රතුම රතු පාටයි, ලේ රතු පාටයි, ලේ පාටයි. මේ ඇස් එළියට පැනලා ගොබ වගේ මේ රතු පාටයි. මේ ඉස්සරහා දත් දෙකම දලක් වෙලා තියෙනවා. දත් දෙකම දලක් බවට පත් වෙලා. දල් දෙකක් තියෙනවා දෙපැත්තෙන්. මේ යක්ෂණිය දැක්ගහම පුපුරනවා යා. තේන්න? එයාට ඒ වෙලාවේ එයාට හිතෙන මේ මූණ පුපුරලයි කියලා. එයි ඒ තරම් ද්වේෂය. එයි පෙර ජීවිතේ ද්වේෂයෙන් මැරිලා. ඒ නිසා ද්වේෂය සකස් කරගෙන අපි මැරෙන වෙලාවේ හැරි අපිට එකපාරට ද්වේෂයක් සකස් වෙන්න පුළුවන්. දැන් අශෝක අධිරාජ්‍යයට එකපාරට ද්වේෂයක් සකස් වෙන්නේ. ද්වේෂයක් සකස් වෙලා යා පල්ලිය හතන කුප්පත්තිය ලබන්නේ. ඒ නිසා කොච්චර පින් කළත් අපි සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් මැරෙන වෙලාවේ අවසාන සකස් වෙන්නව පරිසරය මත අපිට ද්වේෂය සකස් වෙන්න දැන් අපි ස්විතාලේ ලෙඩ ඇඳේ ඉන්නවා. හොඳටම අසාධ්‍යයි. දැන් මැරෙනවා මැරෙන්න යන්නේ. නෝ දොස්තර මාත්‍යා දන්නේ නැහැ දොස්තර මාත්‍යා ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. නමුත් වේදනාව නිසාම එක මාත දොස්තර මාත්‍යා කිරේ කේන්දිය සකස් කර ගන්නකොට මැරෙනවා. අපරාධි සතර අපායි. තේන්න? මැරෙන වෙලාවේ කවුරුහරි උපස්ථානය කරනවා. කරනකොට එහාට මෙහාට පෙරලනකොට ඔන්න කේන්තියක් එනවා. මොකද කේන්තිය පුහුණු කළානේ. කේන්තියත් එක්කම මැරුණොත් සතර අපායි. මේ නිසා ද්වේෂය කියන දේ භයානක දෙයක්. පුංචි පුංචි වතුර බින්දුවෙන් තමයි කලයක් පිරෙවෙන්නේ කියනවා. ඒ නිසා දරුවා උදෙසාවත් බිරිඳ මහත්තයා උදෙසාවත් කේන්ති ගන්න එපයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද ඒක එන්තිය ශක්තිමත් වෙලා අපි ඉස්සරහට අරන් යනවා. ඒ නිසා ද්වේෂය අනිවාර්යයෙන්ම යක්ෂයාට තිරිසන් සතාට විශේෂයෙන්ම මේ ඔය ඉන්න මේ මේ සර්ප කුලයන්ට ඔය සර්පියෝ කියන්නේ පෙර ජීවිතේ ද්වේෂය වැඩපු අය. ඔය සර්පයාගේ විෂ කියන්නේ මොකද්ද? ද්වේෂය. වෙන දෙයක් නෙමෙයි. මරණ වෙලාවෙ එක්තරා මහත්ෙක් මරණ වෙලාවෙ යා ශනේන් මැරෙන්නේ මරාගෙන මැරෙන අනුතරකින් මැරෙන්නේ එමුද යා මැරිලා ගිහිල්ලා සර්ප කුලයක තමයි උප්පත්තිය ලැබු. මොකද යා මරණ වෙලාවෙ සකස් වුණා වූ ද්වේෂය. තේන්න? මේ සර්පයා කියන්නේ ද්වේෂයේ ඵලයක්. මේ ද්වේෂයේ විෂ තමයි මේ සර්පයාගේ විෂ කියන්නේ. ඒක මෙහෙම ගහද්දී නායකට පුළුවන් මිනිස්සෙක්ව මරලා දහන්නේ මොකද්ද? පෙර ජීවිතේ වැඩුවා වූ ද්වේෂය. නිසා ද්වේෂය අයිති සර්පයින්ටමයි, ද්වේෂය අයිති අක්ෂයාටමයි, තිරිසන් ලෝකෙටමයි කියන කාරණේ දකිමින් ද්වේෂයෙන් මිදෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ.